Mama Kamaj, make hot sauce, make a Daiya show, season 2. අද ඩයිය ෂෝ එකට එක්කහුව වෙලා ඉන්නේ අපිත් එක්ක උගොල්ලෝ ගොඩක් ඕනේ ගේන්න කියලා කියපු YouTuber කෙනෙක් මම personally follow කරන YouTuber කෙනෙක් subscribe කරලා තියෙන YouTuber කෙනෙක් මේ තමයි my hub days of dilshan dilshan ඔව් ඔයා ඔයාව හඳුන්වන්නේ කොහොමද thank you ඉස්සලා එන්න කිව්වට ඔව් එකක් මාව හඳුන්වන්නේ ඔයාගෙන description එකක් දෙන්න කිව්වා මාන වන මම විදියට හිතලා ගියා. ඉතින් මගේ FP එක දාලා දෙනවා වචන තුනක්. එකක් තමයි ATS අනික chaos junkie අනික sofi. මට ATS කියන එක මම දන්නවා. අනිත් දෙක ගැන නම් මට කිසිම අවබෝධයක් නැහැ. අපිට පොඩ්ඩක් කියන්න ඒවා. chaos junkie කියන්නේ නිකන් ඒ කියන්නේ එක එක කෙලවෙනවට ආස. ඒ කියන්නේ එක එක නිකන් මොන හරි අමුතු දේවල් වෙනවට ආස කට්ටේ ඉන්නේ. ඔව්. දැන් ඒ කියන්නේ මේක ඒක ගිහිල්ලා වකර එක්ක මේටි කොක්කම කරනවා එන්නේ ඒ වගේ මොන හරි එහෙම නැත්නම් හයියෙන් ඩ්‍රයිව් කරනවානේ අර කේඔස් කේඔස් ජන්කි ජන්කි රයිට් රයිට් සෝෆයිල් කියන්නේ මේ නොලෙජ් එක හම්බෙන එකෙන් කියන්නේ ඒ මොන හරි දෙයක් ඉගෙන ගන්න එකෙන් පට්ට ආතල්යක් ලබන පුද්ගලයා වගේ එකක් අලුත් දෙයක් ඉගෙන ගැනීම අලුත් දෙයක් ඉගෙන ගැනීමෙන් නිකන් ජොලියක් හම්බෙනවා කියන එක ඒතිස්ට් ඒතිස්ට් කියන එක මම දන්න හැටියට කිසිම ආගමක් දහමක්ව දර්ශනයක් ෆලෝ කරන්නේ නැති කෙනෙක් කියන එක තමයි ඒකේ බේසික් එක. ඔයා ඒක ඒ වගේ ලයිෆ්ස්ටයිල් එකක් ගත කරන කෙනෙක් හැටියට අපිට මොකක් කියන්න බලන්න ඒතිස්ට් කියන එකේ ඔයා දකින්න විදිහ. මම හිතන්නේ ඒ කියන්නේ අර ගොඩක් අය මේ හිතන්නේ නිකන් ඊවල් කෙනෙක් විදිහට. එහෙම ඒ කියන්නේ නිකන් එක්ක සත්තුන්ට හිංසා කරන කෙනෙක් විදිහට. එහෙම නෙමෙයි. ඒතිස් කියන්නේ ඒ කියන්නේ අර ඒක අර වැරදි ඉමේජ් එකක් ලංකාවේ ගොඩක් අයගේ තියෙන. ඒ කියන්නේ දැන් මගේ තියෙන නිකන් ජීවිතයේ ආදර්ශ පාඩක් වගේ. ඒක තියෙන්නේ be ashamed to die until you want some victory to humility. Forrest Mankell දෙන. ඒ කියන්නේ දැන් මම මගේ වෙනම තියෙන help ශ්‍රී ලංකෙන් කියලා පොඩි ෆවුන්ඩේෂන් එකක් මම හදාගත්ත මිනිස්සුන්ට ඔය ඉස්කෝල දෙකට කම්පියුටර් ලැබ්ස් හදලා දෙලා තියෙනවා. ඔය wheel chairs දෙනවා. ඒ වගේ වැඩ කරනවා මම. දෙය කිසි දෙයක් කරන්න මම මට මුකුත් ඉන් රිටර්න් බලාගෙන නෙමෙයි. ඒ කියන්නේ මිනිස්සුන්ට ලැබෙන සතුටෙන් මම සතුටු වෙනවා. ඉතින් මම දන්න ගොඩක් ඒතිස්ලා ඒ වගේ. ඒ කියන්නේ ඒගොල්ලෝ අර ඒගොල්ලෝ ඒතිස්ලා තියෙන්නේ දැන් විද්‍යාවත් එක්ක අලුතෙන් යනකොට එනවනේ අලුත් ෆැක්ට්ස්. ඒවා අපේ ලංකාවේ ගොඩක් කට්ටිය පිළිගන්නේ නැහැ. ඔව්. මම ගොඩක් ඕවා ගැන මගේ වෙනම කතා වෙනම channel එකක් තියෙනවා දිලිෂන් thoughts කියලා මේ එක ප්ලග් කරා. ඉතින් මේ අර තියෙනවා ඒ කියන්නේ දැන් සිතුවිලි කියන්නේ අපේ මොලේ තියෙන නියුරෝනල් තියෙන ඉලෙක්ට්‍රික් පල්සස් ඒවා දැන් අපි පිළිගත්ත නැතුනොත් පිටරට කට්ටිය දායෙන්න කැනඩාවේම ඉලෙක්ට්‍රෝඩ්ස් අපේ ඔළුවට දාලා ඒව රීඩ් කරලා ඒව දැන් ඉලොන් මස්ක් මේකට රයිට් කරන්නත් යනවා. ඒ කියන්නේ අපේ සිතුවිලි අපිට. ඉතින් මම අය වගේ සයන්ස් වල ඉස්සරහට යන දේවල් දකිනකොට අර අරව අර අපි කලින් හිතාගෙන හිටිය දේවල් බිඳෙනවානේ. ඒකයි ඒ තියෙන්නේ. එහෙම නැත්නම් මං ඉස්සර ස්කෝලේ ෆ්‍රී පීරියඩ් වල භාවනා කරපු හાર્ඩ් කෝ මුඩිස්ට්. ස්කෝලේ ෆ්‍රී පීරියඩ් වල භාවනා කරන තරම් පිසු. එහෙම ඉඳලා තමයි දැන් ආවේ. රයිට්. දෙල්සන් අපි එන ආපු වැඩේට ආවේ සෝස් කන්න. ඔයාගේ සැර තත්ත්වේ කොහොමද? සැර කනවත් සාමාන්‍යනේ. සැර සාමාන්‍යයෙන් කනවා. මෙච්චර සැර කාලා තියනවා කියලා බලමු නේද? මේව කොහොමද දන්නේ නැහැ මේවා. මනියා නම් ඇඬුන මං දැක්ක මනියාට. රයිට්. අපේ සෝස් ಜಾති 6ක් තියෙනවා දෙල්සන්. ඔයාට මේ හැම කන එක තමයි චැලෙන්ජ් එක. හැබැයි මේක කාලක් ගලවුනොත් මැද්දේදී වට ඕනේ වෙලාවක් කියන්න පුළුවන්. මම දැන් නතර කරනවා කියලා. හැම කෑවොත් එම වට විනාඩි දෙකක් දෙනවා. වට ඕනේ දෙයක් ප්ලග් කරන්න මේ channel එකේ. අර මේ මගේ අර ජීවිතේ තියෙන මගේ වැරද්දක් තමයි අර හැම එකම ටික කාලය කරන්නේ මම වැඩිදුරම කරලා තියෙන්නේ
මයිහබ් channel එක. ඒක තමයි මම තාම කරනවා. අර පොඩි attention එක මදි තමයි එකට දවස් පහකට පාරක් වගේ තමයි මම content දාන්නේ. ඔව්. ඒ කියන්නේ අලුත් දෙයකට ආසතු වුණාට පස්සේ ගලින්ම ආ ඒකයි මේ මගේ girlfriend විතරයි මේ වැඩිම කාලයක් තිබුණේ. girlfriend නේ. අර අර මේ ඒ blog එකේ ඉන්න ළමයා ඔය girlfriend නේ වෙන්නේ. නෑ 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 නෑ. අවුරුදු 13ක් වගේ පැය. ෂා. ඒ පොඩක් කියන්න ඕනේ. female fans ලා නැති වෙයිද වඩ? කමන්නේ. ඊළඟට අපි දිල්ෂාන්ට කවන්න යන්නේ මේ අපේ දයියා සෝස් එක මේ අපි මහදපු දයියා සෝස් එක මේ ලංකාවේ ප්‍රොඩියුස් කරන එක අපි බලනවා මේක අපේ අයට කවන්නේ කොහොමද කියලා තමයි දැන් බල බල ඉන්නේ මේ මේක ෆුලි වීගන් උයි නැචරල් රිසෝර්සස් ඔක්කොම පාවිච්චි කරලා තමයි හදලා තියෙන්නේ කිසිම කිමිකල් එකක් මුකුත් නැහැ මේකේ මේ හදන්නේ ලංකාවේ හිරුනිකා ප්‍රේමචන්ද්‍ර වාග්ගද කෑ ගන්නා වෙඩි ලෝචි ලැන්ඩ් ගාල් කූණි අක්කා
මලින්ද අයියගේ කැලට එකක් තිබුණා. මේ කට්ටියකින් අනිවාර්යයෙන්ම කවුරු හරි බඳින්න වුණොත් කාවද බඳින්නේ? ඔප්ෂන් හතර තමයි මිසිස් හන්ටර් රක්කා. හා. කණී නංගි. ලෝචි. ඉවෙන්ජි කෙල්ල. හේතුවක් කියන්න කියලා වෙලා කියලා තියෙනවා. ආ එහෙම. ඔව්. ඉවෙන්ජි කෙල්ල. මාරෙන් ගත්තා. एक टिका किंतु मायने नहीं। बड़ी कैपेसिटी नहीं आती है ना। हाँ लोगों से इन्हें नहीं दंड है, दाना डे। राइट अभी अन्य ने भी डायग्राम पोषण ने करे शो आएगे मंगवा डे पिंटूरे एक पेन ना ये पिंटूरे पीटी पास से तीन कताब अभी डे पोड़ किया। सब्सक्राइबर्स का लक्षण हम इन्हें वाले में सिलेबले बट මට එන මාසක් විතර ගියා. ලක්ෂයෙන්ම. මේ මගේ ෆෑන් කෙනෙක් මට එකක් හදලා දුන්නා. ගාලපත් විතර නම් ආයෙත් හතරක් විතර ආයෙම මට ඔක දීලා ගියා. ඒ වගේ ඊට thank you. ඒ වගේ loyal fans ලා ඉන්නවා. ඉන්නවා. D-Craft මල්ලි. Thank you. මම නොකරින්ද මං තේම මං ජීවත් වෙන්න කන්ද බොන්නේ අකෝ වතුර කිරි බොන්නේත් නෑ දෙසන එන අපේ ෂෝ එකට ඇවිල්ලා ඉවරලා සෝස් හැම කෑවා බාලා ජයග්‍රහයේ විදියට ඉතාලම වනචාරී විදියට සෝස් කෑවා මෙන්න කැමරා එක මෙන්න කැමරා එක මෙන්න කැමරා එක ඔයාට කැමති දේ ප්ලග් කරන්න සබ් කරන්න තමයි අයියට අපි යාලුවෝ සෙට් එකට සබ් කරන්න සිස්ටම් එක ජබි ජොන්ඩි ලයන් නිකෝ මරියා මරියා නැ කැමති නම් සබ්ස්ක්‍රයිබ් කරන්න දින්නේ थैंक यू बेलू बड़ा कमेंट करना यार सपोर्ट कर देना ताओ एक बड़ा बड़ा लक्ष्य कहाँ थैंक यू ताओ ठीक है ठीक है तो कुछ नहीं लक्ष्य कहाँ ये ना कभी किल लेना मेवा गेम आतल मातल सॉस एक का खंडो पाई ना गियर ओ वाट कंडो ने का अबो आ टिश्यू दिए ले मागे के ले ले मेरे जी कंडी ने कंडे
මට දාමුද ගන්න ඕන යා රෝර ගන්න බං කිරි ඉවරේ වතුර බිවෙත් නෑ ආ කැමරා මයික් එක ඉවරයිද එලා මේ වගේම ජයසෝ එපිසෝඩ් එකකින් හම්බෙනවා හිත හිරි වට්ටන සෝස් එක මම කමාජ් මේ දෙල්සන් මේක ජයසෝ अम्मा अयो कोई के गलो